ගෞතම බුදුරජාණන් වහන්සේගේ උත්පත්තිය බුද්ධත්වය සහ පරිනිර්වාණය යන තෙමකුල සිහිකෙරෙන උතුම් වෙසක් පුර පසළොස්වක පොහොය නිමිති කරගනිමින් දිවයිනපුර විහෙර විහාරස්ථාන වෙත අද බෞද්ධ සදහැවතුන් පැමිණියා. මේ ජයශ්‍රී මහ බෝධින් වහන්සේ අභියසට සහ අනුරාධපුර රුවන්වැලි මහා සෑ රඳුන් අභියසට පැමිණි පිරිසයි. එමෙන්ම මහනුවර ඓතිහාසික දළදා මාලිකාව වැඳපුදා ගැනීමට විශාල බැතිමතුන් පිරිසක් පැමිණ සිටි අතර දළදා මාලිකාව ආශ්‍රිතව විශේෂ ආගමික වැඩසටහන් රැසක් සංවිධානය කර තිබෙනවා. එමෙන්ම දිවයිනේ අනෙකුත් විහෙර විහාරස්ථාන ආශ්‍රිතවද දක්නට ලැබුණේ මෙවන් තත්ත්වයක්. මෙතර සම්බුදු තෙමකුල ශ්‍රද්ධාවෙන් සැමරෙන වෙසක් මංගල්‍ය වෙනුවෙන් දිවයිනපුර වෙසක් තොරණ දන්සල් ඇතුළු ආමිස පූජාවන් රැසක් අද දිවයිනපුර සංවිධානය කර තිබෙනවා. දිවයිනපුර වෙසක් කලාප 419ක් පමණ ක්‍රියාත්මක අතර තොරණ 321ක් මෙවර ප්‍රදර්ශනය කරනවා. ඒ අනුව කොළඹ ඇතුළු අනෙකුත් ප්‍රදේශවලද වෙසක් තොරණ ඇතුළුව වෙසක් සැරසිලි වලින් අලංකාර කර තිබුණේ මෙලෙසින්. එමෙන්ම දන්සැල් 3000කට අධික සංඛ්‍යාවක්ද සංවිධානය කර ඇති බවයි වාර්තා වන්නේ. ඒ අනුව ඓතිහාසික දළදා මාලිකාව වැඳපුදා ගැනීමට පැමිණෙන ජනතාව වෙනුවෙන්ද විශේෂ දන්සැලක් අද සංවිධානය කර තිබෙනවා. කිරිඳිවෙල ප්‍රදේශයේ උපකාරක පන්ති ගුරුවරු පිරිසක් ආහාර වර්ග 12කින් සමන්විතව සංවිධානය කර තිබූ දන්සැලයි මේ. මේ නුකේකුඩ බස් නැවතුම්පළ අසල සංවිධානය කර තිබූ බත් දන්සලයි. මේ අද බදුල්ලේ පැවති පැණි කුමඩු දන්සල. දිවයිනේ අනෙකුත් ප්‍රදේශවලද දන්සල් රසක් සංවිධානය කර තිබෙනවා. මෙතර දිවයිනපුර පවත්වනු ලබන දන්සැල් පරීක්ෂා කිරීම සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ප්‍රදේශ මට්ටමින් කටයුතු කරන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා. මෙතර අදට යෙදෙන වෙසක් පොහොය නිමිත්තෙන් සිරකරුවන්ට විශේෂ රාජ්‍ය සමාවක් පිරිනැමීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවරගෙන තිබෙනවා. ඒ අනුව දිවයිනේ සියලුම බන්ධනාගාරවලින් සිරකරුවන් 278 දෙනෙකු නිදහස් කිරීමට නියමිත බවයි බන්ධනාගාර කොමසාරිස් බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණී දිසානායක මහතා සඳහන් කළේ. මෙතර වෙසක් දිනය නිමිත්තෙන් හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා අද තමන් විසින් රචනා කර ගායනා කළ බුදු බැති ගීයක් එළි දැක්වීමට කටයුතු කළා. පදන මළුව සති සසන කෙරුව සසන දැරුව බර නිමද දරුව